අයිබෝවන් ස්වාධින් රූපවාහිනී රාත්‍රි 9:30 ප්‍රධාන සිංහල පුවත් විකාශය ප්‍රතිමිනව දහනී ප්‍රවෘත්ති සිරස්තල වෙත වරද මණ්ඩල සේවකයෙක්ගේ ඉල්ලා අස්වෙන්න අවශ්‍යතාවක් නැහැ ඩලස් වෙනුවින් ඇමති විමල් කියයි පාස්කු ප්‍රහාරය ගැන මෛත්‍රීගෙන් පොලිසිය පැය 9ක්ම ප්‍රශ්න කරයි පහළම තැනින් වැඩ පටන් ගත්තා අවශ්‍යතාව ප්‍රතිඵල ජනතාවට ලබා දීමයි ජනපති රාජ්‍ය ලේකම් වරුන්ට කියයි කොටි දෙදෙනෙකුගේ නම් අසාදු ලේඛනින් ඉවත් කරන්න හිටපු ඇමති මංගලකල බලපෑමුත් හෙළිවේ දකුණු කොරියාවේ කොරෝනාව යලි හිස ඔසවයි වර්ජන එපා වැඩට එන්නේ දොස්තරලාටත් නියෝග දේශීය පුවත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් පාස්කු කොමිසමේ පොලිස් විමර්ශන ඒකකයේ නිලධාරීන් පැය 9ක කාලයක් ප්‍රකාශ ලබාගෙන තිබෙනවා පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයා බලන ජනාධිපති කොමිසමේ පොලිස් ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ කොළඹ පිහිටි නිවසට අද පෙරවරුවේ පැමිණියා ඒ ප්‍රකාශ ලබා ගැනීම සඳහා අද දිනේ තම නිවසට පැමිණෙන්නේ මෛත්‍රීපාල සිරිසේන මහතා එම ඒකකයෙන් කර තිබූ ඉල්ලීමට අනුවයි හිටපු ජනාධිපතිවරයා මෙම ඉල්ලීම කර තිබුණේ පොලිස් ඒකකයට පැමිණ ප්‍රකාශ ලබා දෙන්නේ කර තිබූ දැනුම් දීමකට පිළිතුරු වශයෙන් ඒ අනුව පැමිණි පොලිස් නිලධාරීන් කණ්ඩායම පැය 9කට ආසන්න කාලයක් හිටපු ජනාධිපතිවරයාගෙන් ප්‍රකාශ ලබාගෙන තිබුණා අතුරු සම්මත ගිණුම සඳහා කැබිනට් අනුමැතිය හිමි වුණා කැබිනට් මණ්ඩලයේ අද පස්රුවේ රැස්වූ අවස්ථාවේදී මෙම අනුමැතිය හිමි වූ බවයි කැබිනට් රැස්වීමෙන් අනතුරු මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරුන් කියා සිටියේ මේ අතර පසුගියදා දෙවිනපුර විදුලියේ බිඳවැටීමේ සිද්ධියට විදුලිපල අමාත්‍ය ඩලස් අලහපිරු මහතා වගකීතු නැති බැවින් ඒ මහතා අමාත්‍ය දුරෙන් ඉල්ලාසීමේ අවශ්‍යතාවක් නැති බවද මෙහිදී ප්‍රකාශ කෙරුණා ඒ වරද සිදු වී තිබෙන එක්තරා සේවකයෙකු අතින් සහාය ඒ කමිටුව නිර්දේශ ඉදිරිපත් කළ තිබෙනවා එසේ නොවන්නට නැවත එසේ නොවන්නට ගත යුතු පියවර මොනවාද කියලා. මේකෙන් දෙකක් දැනටමත් ක්‍රියාත්මකයි. ඉලාස්වීමේ අවශ්‍යතාවයක් එතන පෙන්වා දීලා නැහැ. විදුලි බල මණ්ඩලය සම්බන්ධ වාර්තාවක් ඇමතුමා ඉදිරිපත් කරා. ඒ සම්බන්ධව අපි දීර්ඝව සාකච්ඡා කරා. ඒ සඳහා අවශ්‍ය පියවර ගන්න කැබිනට් මණ්ඩලයේ බලය දෙන විදුලි බල මණ්ඩලයේ නිලධාරියෙක්ගේ අතින් මේ වැරද්ද සිද්ධ වුණා කියන ඒ වාර්තාව තමයි දැනට ලබා දෙන්නේ. විදුලිබල ඇමතුමා යෝජනා කීපයක් ඉදිරිපත් කළා මින් ඉදිරියට විදුලිය අපේ රටේ ජනනීය කිරීමට වැඩි ව්‍යාපෘති සංඛ්‍යාවක් අවශ්‍යයි කියන එක තමයි වාර්තාවෙන් ඉදිරිපත් කරේ අධිකාරු ජනාධිපතිතුමාත් ඒ සඳහා අවශ්‍ය කටයුතු කරනවා කියන එක ප්‍රකාශ කළයි අධිකාරු ජනාධිපතිතුමා විශේෂයෙන් උපදෙස් දුන්නා පුනර්ජනීය බල ශක්තිය ලංකාවේ පාවිච්චි කිරීම සඳහා වෙන පියවර ගන්න ලෙස අද අපි කතා කරා 19 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අවලංකරණය ගැන කතා කරා 19 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සම්පූර්ණයෙන්ම අහෝසි කරලා ඒක පිරිවෙන් හා දහම් පාසල් අධ්‍යාපන ක්ෂේත්‍රයේ සංවර්ධනයට අවශ්‍ය පහසුකම් ලබා දෙන බව අමාත්‍ය මහාචාර්ය ජීල් පීරිස් මහතා පවසනවා මේ පිළිබඳව කඩිනමින්ම වාර්තාවක් හැඳවන බවද උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවති හමුවකට එක්වමින් ඒ මහතා කියා සිටියා බෞද්ධ අධ්‍යාපනයේ සඳහා විදේශී ශිෂ්‍යත්ව පිරිනැමීම විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ සඳහා ශිෂ්‍යත්ව පිරිනැමීම ආදී පිළිබඳ සොයා බැලිය යුතු බවත් අමාත්‍යවරයා මෙහිදී කියා සිටියා. විදේශයන්හි අධ්‍යාපනය ලබන හා එම රටවල පදිංචිව සිටින ස්වාමින් වහන්සේගේ සහාය මේ සඳහා ලබාගත යුතු බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළා. පිරිවෙන් 800ක් හා දහම් පාසල් 11000කට අධික සංඛ්‍යාවක් මෙවන විට පවතිනවා. සියලු ක්ෂේත්‍රවල වැඩ පහළම තැන සිට ආරම්භ කර ඇති බැවින් මෙවැනි විට අවශ්‍ය වන්නේ ජනතාවට කඩිනම් ප්‍රතිඵල අත්කර දීම බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අවධාරණය කළා. ඒ රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරුන්ට පත්වීම් ලිපි ප්‍රදානය කරමින් රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරුන්ට පත්වීම් ලිපි ප්‍රදානය කිරීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු වුණා. ඒ ජනාධිපති කාර්යාලයේදී
ජනතා අභිවෘද්ධියට හා රටේ ආර්ථික සංවර්ධනයට ප්‍රමුඛතාව ලබා තිබින් රාජ්‍ය අමාත්‍යංශ ආරම්භ කර තිබෙනවා. ඉලක්ක ළඟා කර ගැනීමේදී ලේකම්වරුන්ට විශාල වගකීමක් හා කාර්යභාරයකුයි පැවරී ඇත්තේ. ජනතාව අතරට ගොස් ගැටලු විසඳමින් අභියෝග ජය ගැනීමට ක්‍රියා කරන්නයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා නව රාජ්‍ය අමාත්‍යංශ ලේකම්වරුන්ට මේදී උපදෙස් ලබා දුන්නා. රාජ්‍ය අමාත්‍යංශ සඳහා පත් කෙරුණු නව ලේකම්වරුන් 35 දෙනාට පත්වීම් ලිපි ලබා දීම මෙහිදී සිදු වුණා. අපි බොහෝ වෙලාවට ඉහළ මට්ටම විතරක් බලනවා යට මට්ටම අපි බලන්නේ ඒවා අමතක වෙලා යනවා උදාහරණයක් වශයෙන් පානීය ජලය මම හිතන්නේ ලංකාවේ තියෙන ලොකුම ප්‍රශ්නේ වෙලා පානීය ජලය මේක අපි අනිවාර්යෙන්ම විසඳිය යුතුයි අලි මිනිස් ගැටුම හැමදාම මිනිස්සු මැරෙනවා අලි මැරෙනවා විශාල ප්‍රශ්නයක් ඉතින් මේවට ස්ථිරසාර පර්මනන්ට් සොලියුෂන්ස් හොයන්න ඕන ටෙම්පරරි සොලියුෂන්ස් හොයලා වැඩක් නැහැ අපි කොහොමද ආර්ථිකය මෙහෙවන්නේ කියන එක පිළිබඳ විශාල අවධානයක් යොමු කරලා තිබෙනවා දේශීය ආර්ථිකය විශේෂයෙන්ම කෘෂි කර්මාන්තය වැවිලි කර්මාන්තය මේ දෙකට විශාල අවශ්‍යතාවයක් තිබෙනවා ඒකට අපි පහළම මට්ටමටම ගිහිල්ලා රාජ්‍ය අමාත්‍යංශ වෙන් කළා තියෙනවා මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වූ ජනාධිපතිතුමා පෙන්වා දුන්නේ රාජ්‍ය අමාත්‍යංශ හරහා රටේ සංවර්ධනයට විශාල කාර්යභාරයක් ඉටු කළ හැකි බවයි ඒ අවශ්‍යතාවයන් තෝරාගෙන ආයතන ඍජුවම දීලා තියෙනවා ප්‍රතිපාදනත් ඒ ඍජුවම දෙනවා මූලික වශයෙන් අපේ සැලැස්මේ වසරින් වසර අපි කොහොමද යන්නේ කියන එක. ඉතින් ඒක ලේකම්වරුන්ට තියෙන ලොකු කාර්යභාරයක් සැලැස්මක් හදන එක. වසරින් වසර අපි මොනවද achieve කරන්නේ කොතනද target එක. එහෙම අදාගත්තොත් අපි දන්නවා මේ targets අපිට achieve කරන එක තමයි වැදගත් වෙන්නේ. මේ කාර්ය සඳහා ලේකම්වරුන්ට විශාල කාර්යභාරයක් තියෙනවා. මේවට සුදුසුයි කියලා හිතන ප්‍රධානතම අය තමයි පත් කළ තිබෙන්නේ අනිත් එක මතක තියාගන්න උන්ට හැම විටම ජනතාව අතරට ගිහිල්ලා ජනතාවගේ ප්‍රශ්න තෝරාගෙන ඒවට විසඳුම් දෙන්නේ තමන් යටතේ තියෙන ආයතන ඒවා ජනතාවට සේවය කරන ආයතන බවට තහවුරු කරන්නට ඕන අද විශාල ප්‍රශ්නයක් මිනිස්සු අතර තියෙන තමයි එකක් දේශපාලඥයන් ගැන තියෙන විශ්වාසය නැතිවීම දෙවෙනි එක රාජ්‍ය සේවය පිළිබඳ තියෙන විශ්වාසය නැතිවීම ඉතින් මේ දෙකම බැලුවම රටක් දුවන්න තියෙන්නේ මේ දෙක හැබැයි මිනිස්සු අතරට ගියාම මිනිස්සුන්ට මේ දෙක ගැනම විශ්වාසයක් නැති වෙලා ඉතින් මේක හොඳ දෙයක් නෙවෙයි මේ දෙකේම තියෙන වෙනසක් ඇති වෙලා ජනතාවට සේවය කරන දේශපාලන සංස්කෘතියකුත් රාජ්‍ය සේවාවකුත් ඇති වෙයි කියලා. අද විශාල රාජ්‍ය සේවයක් තියෙනවා. තවත් දැන් 160,000ක් රාජ්‍ය සේවයට එක්කාසු වෙනවා. එතකොට 118කටත් වඩා වැඩි වෙනවා. මේ රාජ්‍ය සේවයක් හරහා හැම අංශයකටම අපේ හොඳ සිස්ටම් එකක් තියෙනවා. මේ සිස්ටම් එක ක්‍රියාත්මක කරන්න තමයි අවශ්‍ය. අපිට වෙලාවට වතුර ටික දෙන්න බැරි නම් වෙලාවට පොහොර ටික දෙන්න බැරි නම් අපේ සේවාවෙන් වැඩක් තියෙනවා අවසානයේදී අපි මොනවා කරත් ප්‍රතිඵල තියෙන්නට ඕන හිටපු LTTE සමාජිකයන් දෙදෙනෙකුගේ නම් අසාදු ලේඛනයෙන් ඉවත් කිරීමට හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා බලපෑම් කළ බව බුද්ධි අධ්‍යක්ෂ මණ්ඩලයේ මාණ්ඩලික නිලධාරී ශම්මි කුමාරරත්න මහතා ප්‍රකාශ කළා ඒ දේශපාලන පරිගණීම් පිළිබඳ ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබා දෙමින් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය ත්‍රස්ත මර්ධන ක්‍රමපායක් ලෙස අනුමත කරනු ලැබූ 13 ඇලයිරක් 73 ප්‍රඥප්තිය ලේඛනයට ඇතුළත් වන ත්‍රස්තවාදී සංවිධානවලට සම්බන්ධ පුද්ගලයින්ගේ මෙන්ම ත්‍රස්ත සංවිධානවලට සහාය ලබා දෙන පුද්ගලයින්ගේ නාම ලේඛනය සකස් කිරීම ජාතික බුද්ධි ප්‍රධානියට අයත් කටයුත්තක් බැවින් එම ලේඛනය යාවත්කාලීන කිරීමද තමන් සිදු කළ බව ඔහු කොමිසම හමුවේ සඳහන් කළා කොමිසම එහිදී විමසා සිටියේ එම ලේඛනයට නිර්දේශ කිරීමේ හැකියාව ඇත්තේ කා හටද යන්නයි ඊට පිළිතුරු ලබා දෙමින් ශම්මි කරුණාරත්න මහතා ප්‍රකාශ කළේ එම ලේඛන ආරක්ෂක ලේකම්වරයාට ඉදිරිපත් කර අනතුරුව ඔහුගේ නිර්දේශයෙන් ඊට අනුමැතිය ලබා ගැනීම සඳහා විදේශ කටයුතු අමාත්‍යංශයට යොමු කරන බවයි. එය අනුව තමන් එවක විදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස කටයුතු කළ මංගල සමරවීර මහතා හමු වීමට අමාත්‍යංශයට ගිය බවත් එහිදී එවක නියෝජ්‍ය විදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස කටයුතු කළ අජිත් පී පෙරේරා මහතාද සිටි බවත් ඔහු කොමිසම හමුවේ ප්‍රකාශ කළා. එහිදී කිසිදු සොයාබැලීමකින් තොරව ඉතා උස්සුවරින් මංගල සමරවීර අමාත්‍යවරයා මේක රාජපක්ෂ රෙජීමයක් නෙවෙයි ඒක මතක තියාගන්න යනුවෙන් සඳහන් කළ බව සාක්ෂි ලබා දෙමින් ඔහු ප්‍රකාශ කළා එවිට කොමිසම විමසා සිටියේ එසේ ප්‍රකාශ කිරීමට හේතුව කුමක්ද යන්නයි එම අසාදු ලේඛනයට ඇතුළත්ව තිබූ නම් දෙකක් සම්බන්ධයෙන් අමාත්‍යවරයා එසේ ප්‍රකාශ කළ බවත් එම නම් වන්නේ එමානුවෙල් පියතුමාගේ හා සුරේන් සුරේන්ද්‍රන් යන අය බවත් සාක්ෂිකරු සඳහන් කළා
එමෙන්ම එම එමානුවෙල් පියතුමා හා සුරේන්ද්‍රන් යන අය තමන්ගේ මිතුරන් බවත් පසුගිය කාලයේදී තමන් එංගලන්තයට ගොස් සිටි කාලේ ඔවුන් සමග සම්බන්ධ වී ඉතා සුහඳව තමාට සැලකූ බවත් අමාත්‍යවරයා පැවසූ බව සාක්ෂි ලබා දෙමින් කරුණාරත්න මහතා ප්‍රකාශ කළා. ඔවුන් ඒ කාලේ LTT වෙන්න පුළුවන්. නමුත් දැන් ඒගොල්ලෝ LTT නැහැ. තමුසේ පසුගිය කාලේ මේ ලේඛන හැදුවේ ගෝඨාභයගේ ටෙලිෆෝන් කෝල් එකකින් ආපු නම් දාලා යනුවෙන් තමාට මංගල සමරවීර මහතා ප්‍රකාශ කළ බවද සාක්ෂිකරු එහිදී සඳහන් කළා. මේ සාකච්ඡාවේදී මංගල සමරවීර මහතාට කරුණු දැක්වීමට යාමේදී අජිත් පී පෙරේරා මහතා තමාට අතින් නිහඬවන ලෙසට සංඥා කළ බවත් අනතුරුව එම සාකච්ඡාව පැවති ස්ථානෙන් මංගල සමරවීර මහතා පිටව ගිය බවත් ශම්මි කරුණාරත්න මහතා කොමිසම හමුවේ සාක්ෂි ලබා දෙමින් ප්‍රකාශ කළා. මෑත කාලයේදී ආයුධ සමග අත්අඩංගුවටගත් විශාලතම හෙරොයින් තොගය ලෙස කිලෝග්‍රෑම් 42ක් අද අත්අඩංගුවට ගැනුණා. ඒ කොළඹ අඹතලේ ප්‍රදේශයේදී. මේ අතරේ ගත වූ පැය 24 තුල බස්නාහිර පළාතේ සිදු කළ වැටලීම් වලින් හෙරොයින් ළඟ තබාගත් පුද්ගලයන් 198 දෙනෙකු අත්අඩංගුවටගත් බවයි බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ සඳහන් කරන්නේ. අංගොඩ ලොක්කා නැමැති සංවිධානාත්මක අපරාධ කල්ලි සමාජිකයාගේ සමීපතමයන්ගෙන් ලැබුණු තොරතුරක් මත ක්ෂණිකව ක්‍රියාත්මක වූ කොළඹ අපරාධ කොට්ටාසේ නිලධාරීන් මෙම හෙරොයින් කිලෝග්‍රෑම් 42 සොයාගත්තා. ඒ සමග T56 ගිනි අවි 3ක් ඊට යොදන උණ්ඩ 170ක් සහ පිස්තෝලයක්ද අත්අඩංගුවට ගත්තා. හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් කෝටි 42කට අධික බවයි පොලිස් අපරාධ කොට්ටාසේ සඳහන් කරන්නේ. ප්‍රමාණය තියෙනවා කිලෝ 1 පැකට්ස් 42ක්. 35යි 9mm වර්ගයේ පිස්තෝල එකයි, ඒකේ මැගසින් එකයි. එතකොට උණ්ඩ 170ක් දස්තවද වලකින් බණජයටදී රදවගෙන පරීක්ෂණ පවත්වනවා. ඒක සැකකරුවෙක්ගෙන් ගේ ප්‍රකාශය මත එයාගේ මග පෙන්වීම වැටෙන තමයි අනාවරණය කළ වාගත. මේ අතර හෙරොයින් ජාවාරමේ නිරත වීම සම්බන්ධයෙන් මහර බන්ධනාගාරයේ නියාමකවරයෙකු ඇතුළු සැකකරුවන් 4 දෙනෙකු අත්අඩංගුවට ගත්තා. ඒ රක්ෂිත බන්ධනාගාරගතව සිටින චමින්ද කුමාර හෙවත් රගරා යන අයගෙන් ලැබුණු තොරතුරක් මතයි. බැංකු කාඩ්පත් 15ක්, ගිණුම් පොත් 15ක්, රුපියල් 56,000ක මුදලක් සහ යතුරුපැදි 2ක් ඇතුළු භාණ්ඩද පොලිස් භාරයට ගෙනුණා. විශාල ලෙස රට තුල පැතිර තිබූ සංවිධානාත්මක අපරාධ රැල්ල මැඩ පැවැත්වීමට රජයට හැකි වූ බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා පවසනවා. අභ්‍යන්තර ආරක්ෂක ස්වදේශ කටයුතු සහ ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ධුරයේ වැඩභාර ගැනීමේ අවස්ථාවට එක්වෙමිනුයේ කමල් ගුණරත්න මහතා මේ බව කියා සිටියේ. විශාල වශයෙන් ව්‍යාප්ත වෙලා තිබිච්ච ඒ සංවිධානාත්මක අපරාධ රැල්ල, ඒ වගේම මත්ද්‍රව්‍ය රැල්ල, කප්පම් ගැනිලි, පාතාල සමාජිකයන්ගේ සහ නායකයන්ගේ ක්‍රියාකාරකම්, බන්ධනාගාරය, මේවැනි විශාල වැරදි මාර්ගයකට යොමු වෙමින් තිබිච්ච සමාජය අපි කෙලින් කළා හරි මාර්ගයට යොමු කරගන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. අපි විශාල සාර්ථකත්වයක් මේ දක්වා ලබාගෙන තියෙනවා. අපි ඉදිරියටත් ඒ සාර්ථකත්වය ලබාගෙන අපේ රටේ ජනතාවට, ඒ වගේම අනාගත පරම්පරාවට සාමයෙන්, සතුටින්, කරදරයක් නැතිව ගෞරවාන්විතව ජීවත් වෙන්න පුළුවන් පරිසරයක් ඇති කිරීමට අපි ආරක්ෂක අමාත්‍යාංශයේ විදියට සැදී පැහැදී ඉන්නවා. කමල් ගුණරත්න මහතා ලේකම් ධුරයේ රාජකාරී කටයුතු ආරම්භ කළේ නාරහින්පිට පිහිටි කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේදී. අමාත්‍ය චමල් රාජපක්ෂ, රාජ්‍ය අමාත්‍ය සරත් වීරසේකර, යුද හමුදාපති ලෙතනන් ජෙනරාල් ශවින්ද්‍ර සිල්වා, ගුවන් හමුදාපති එයා මාර්ෂල් සුමංගල ඩයස්, වැඩබලන පොලිස්පති සීඩී වික්‍රමනත්න යන මහතුරුන් ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක් වුණා. රට තුල ආපදා තත්ත්වයකදී කටයුතු කරන ආකාරය සම්බන්ධයෙන්ද ආරක්ෂක ලේකම්වරයා මෙහිදී අදහස් දැක්වුවා. යම් කිසි ආපදා අවස්ථාවක් හෝ වෙසණයක් ඇතිවෙච්ච වෙලාවක නිසි වේලාවට නිසි ආකාරයට නිසි පිරිස් යොදවලා ඒ ආපදාව නිසි පරිදි කළමනාකරණය කර ගැනීම අවශ්‍යයි. ආපදාවක් වෙනකන් බලන් ඉඳලා හරියන්නේ නැහැ. ආපදා මොනවද වෙන්න පුළුවන්, ඒ වගේම එහෙම ආපදා ඇති වුණොත් ඒ ආපදාවලට අපි ක්ෂණිකව ගත යුතු විසඳුම් මොනවද, ඒ වගේම දිගු කාලීන විසඳුම් මොනවද කියලා අපි නියම සැලසුම් සකස් කරගත යුතුව තියෙනවා. මේ සියල්ලම එකට එකතු කළා පරිපාලනාංශ, ඒ වගේම ආපදා කළමනාකරණාංශ, ආරක්ෂකංශ, මේ හැම දෙයක්ම එකට එක යාන්ත්‍රණයක් විදියට රටේ ජනතාවගේ අවශ්‍යතාවයක් ඇතිවෙච්ච වෙලාවට ඒ පිළිබඳව ක්‍රියා කරන්න තමයි අපි මේ යාන්ත්‍රණය ක්‍රියාත්මක කළා තියෙන්නේ.
වසර 5ක් තිස්සේ වැඩ ආරම්භ නොකර තිබූ මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත සිට මීරිගම දක්වා කොටසේ වැඩ ආරම්භ කිරීමට කටයුතු දා ඇති බව අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසනවා. ජනපතිගේ සහ අගමැතිගේ උපදෙසින් එම කටයුතු සිදු කරන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් පවසන්නේ. මධ්‍යම අධිවේගී මාර්ගයේ මුල පටන් ගන්න කඩවත. කඩවතින් මීරිගම දක්වා ටෙන්ඩර් කරලා ලබා දීලා තිබුණත් අවුරුදු 5ක් තිස්සේ රජයෙන් ලබා දිය යුතු 15%ක් එහෙම නැත්නම් බිලියන 17ක් වැනි මුදලක් ලබා දීලා තිබුණේ නැහැ. අපි රජය ලබා ගත්ත ගමන් අතිගරු ජනාධිපතිතුමා ගෝඨාභය රාජපක්ෂ මහත්මයාත් ඒ වගේම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්මයාත් අපි නියෝග කරව වහම මේ වැඩ කටයුතු ආරම්භ කරන්න. දැන් ඊයේ දවසේ වෙද්දී බිලියන 16.8ක් මුදලක් කොන්ත්‍රාත් සමාගමන ලබා දුන්නා අපේ රජයේ විසින්. අපි දැන් ඒක වහම වැඩ කටයුතු ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා මේ සතිය වෙද්දී. රටේ වත්මන් නායකත්වය යටතේ වරායෙන් කාර්යක්ෂම සේවාවක් සැලසිය හැකි බව අමාත්‍ය රෝහිත අභිගුණවර්ධන මහතා පවසනවා. කොළඹ වරායේ සංචාරයක නිරත වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. රෝහිත අභිගුණවර්ධන මහතා වරාය නිලධාරීන් සමග සාකච්ඡාවකද නිරත වුණා. එමෙන්නව වරායේ සෑම අංශයක්ම පාහේ නිරීක්ෂණය කළා. අඳුරු යුගය අවසන් කරලා තාමත්ම දීප්තිමත් යුගයකට වාසනාවන්ත යුගයකට පරිවර්තනය කිරීමේ වගකීම අද ගෝඨාභය රාජපක්ෂ ගරු ජනාධිපතිතුමාගේ තවුභාග්යේ දැක්ම මහින්ද රාජපක්ෂ අගමැතිතුමා පරණත දේශපාලන නායකයාගේ මග පෙන්වීම යටතේ වරාය නාවික ක්ෂේත්‍රයේ ඉදිරි ගමනකට අලුත් ගමනකට අපි වැඩ ආරම්භ කරනවා. ඒ ආරම්භ කිරීමේ මූලික වශයෙන් අපි මේ අධ්‍යයනය කරන්නේ විශේෂයෙන් ECT පර්යන්තය ඉතා ඉක්මනින් ක්‍රියාත්මක කිරීම, ඒ වගේම ජයබහලු පර්යන්තය තවත් වැඩි දියුණු කළා, ඒ සම්බන්ධයෙන් අවශ්‍ය කරන වැඩපිළිවෙල සකස් කිරීම සහ කාර්යක්ෂමක සේවාව. මොකද හේතුව අපේ ජනාධිපතිතුමා අලුතෙන් හිතන ජනාධිපතිවරේ. දේශපාලන වශයෙන් විනාශයට පත්ව ඇති එක්සත් ජාතික පක්ෂය වෘත්තීය සමිතිය හරහා වතු ජනතාවට හානි කිරීමට උත්සාහ දරන බවට පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් මහතා චෝදනා කරනවා. කොළඹ අද පැවති සමගි ජන බලවේගයේ මාධ්‍ය හමුවකට එක්වමිනුයි මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේ. ඉතිමඩ වතුකර ජනතාව ලංකා ජාතික වතුකම්කරු සංගමය කියලා වෘත්තීය සමිතිය රුපියල් 150ක් ගෙවාගෙන හිටියා. කෝටි 9ක් මම මාලේ කමිටුවේ එකතු කරලා තියෙනවා. ඒ කෝටි 9ට විඳින්නත් ඒ වගේම වතුකර ජනතාවගේ ගොඩනැගිල්ලක් තියෙනවා රාජකීය ලංකා ජාතික වතුකරු සංගමයේ. ඒ දෙකටම විඳින්න දැන් හොර කෘත්‍ය අධිකාර මණ්ඩලය පත් කරලා ඔය යෝගරාජන් කියලා වතුකර ජනතාව විකුණලා සල්ලි වල රට පෙරලා ගිය එකනම මාලේකමෙට පත් කරලා දැන් එතන ලොකු නාඩගමක් කරම යනවා වතුකර ජනතාවයි. මම වතුකර ජනතාවගෙන ඉතා විවෘතවම කියනවා හොර බැංකුව account එකක් කොම ඕපන් කරලා වතුකර ජනතාවගේ සල්ලි වලට ලොකු හොර වැඩ පිළිවෙලක් කරනවා මේ රාජකීය. මම තමයි මාලේකම් උසාවි තීන්දුව අනුව මම ඉතා වගකීමෙන් කියනවා ලංකා ජාතික වතුකම්කරු සංගමයට ගෙවන්න සියලුම මුදල් ටික වතු කම්පණි සහ ඒ වගේ වතු කම්කරුගේ පඩියෙන් කපන්න එක වාම නවත්තන්න රුපියල් 150ක් ගෙවන්න එක නවත්තන්න අපි නැවත දැනුම් දරකම් දේශපාලන UN පීවරයි ද වෘත්තීය සමිතිය හරහා වතුකර ජනතාවට ආණියක් කරන්න ලෑස්ති වෙනවා. පලස්තීනයේ වෙනුවෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා දැක් වූ සහයෝගය තම ජනතාව කිසිදා අමතක නොකරන බව ශ්‍රී ලංකාවේ පලස්තීන තානාපති ආචාර්ය සුහෛල් ඩා සයිඩ් මහතා පවසනවා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද පෙරවරුවේ අර්ලියගහ මන්දිරයේදී හමු අවසානයේ ඒ මහතා මේ බව කියා සිටියේ. පසුගිය මහමැතිවරණය පිළිබඳ අදහස් පළ කළ පලස්තීන තානාපතිවරයා සඳහන් කළේ ශ්‍රී ලංකාව තුළ පැවැත්වුණු සාමකාමී සහ ප්‍රජාතන්ත්‍රවාදී ඡන්ද විමසුම පිළිබඳ සියලු පලස්තීන ජනතාව සතුටට පත්වන බවයි. පලස්තීන ජනාධිපති මහමුද් අබ්බාස් මහතාගේ සුභාසිංචනද තානාපතිවරයා අග්‍රාමාත්‍යවරයා වෙතගෙන ආවා. 2014 වසරේදී ජනාධිපතිවරයා වශයෙන් මහින්ද රාජපක්ෂ මහතා පලස්තීනයේ කළ සංචාරයේද සයිඩ් මහතා සිහිපත් කළා. පලස්තීන රජය මහින්ද රාජපක්ෂ මහතාට පලස්තීනයේ තරුව ගෞරව සම්මානයද පුද කර තිබෙනවා. පලස්තීන සහයෝගිතා කමිටුවේ ආරම්භක සභාපතිවරයා වන්නේද මහින්ද රාජපක්ෂ මහතායි. COVID-19 වසංගතය සම්බන්ධයෙන් අදහස් දැක්වූ තානාපතිවරයා සඳහන් කළේ වෛරසය මැනලීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ඉතා සාර්ථක ප්‍රගතියක් අත්කරගෙන ඇති බවයි. මේ අතර ශ්‍රී ලංකාවේ අෆ්ගන් තානාපති අශ්රෆ් හයිදාරි මහතාද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද පෙරවරුවේ මුණ ගැසුණා. ඒ අරලියගහ මන්දිරයේදී දෙරට අතර ඍජු ගුවන් ගමන් ආරම්භ කිරීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරුණු අතර ඒ ඔස්සේ දෙරට අතර වෙළඳ ආර්ථික හා විවිධ අංශ ඔස්සේ සහයෝගිතාව වර්ධනය කර ගැනීමටද අවකාශ සැලසෙන බවයි අවධාරණය කෙරුණේ. පසුගිය මහමැතිවරණයේදී ලැබූ විශිෂ්ට ජයග්‍රහණය සම්බන්ධයෙන්ද අග්‍රාමාත්‍යවරයා වෙත අෆ්ගන් තානාපතිවරයා සුභාෂිංෂණ පළ කළා. එම ජයග්‍රහණය ප්‍රජාතන්ත්‍රවාදය සඳහා ලැබුණු විශාල රුකුලක් බවයි
හයිදාරි මහතා පෙන්වා දුන්නේ වත්මන් ඇෆ්ගනිස්තාන ජනාධිපති අශ්රෆ් ගානි හා හිටපු ජනාධිපති හමීඩ් කර්සායි යන මහතුරුන්ගේ සුබ පැතුම්ද අග්‍රාමාත්‍යවරයා වෙතගෙන ඒමට තානාපතිවරයා කටයුතු කළා මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීම වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සඳහා වන සංචාරක කර්මාන්තය මැණික් කර්මාන්තය මෙන්ම අධ්‍යාපන ශාස්ත්‍රය සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡා කෙරුණා මේ අතර ශ්‍රී ලංකාවේ වැඩ බලන බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ලීසා වෙන්ස්ටෝල් මහත්මියද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද පෙරවරුවේ මුණ ගැසුණා ඒ අරලියගහ මන්දිරයේදී පසුගිය මහමැතිවරණයේදී ලැබූ විශිෂ්ට ජයග්‍රහණය වෙනුවෙන් මහා බ්‍රිතාන්‍ය සුබ පැතුම් අග්‍රාමාත්‍යවරයා වෙත යොමු කළ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරිය ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට ඉතා ශක්තිමත් ජනතා බලයක් ඇති බවද සඳහන් කළා රජයේ ඉදිරි ප්‍රමුඛතා පිළිබඳවද බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරිය මෙහිදී විමසීමක් සිදු කළා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කළේ රජයේ ප්‍රමුඛතම අරමුණක් වී ඇත්තේ ආර්ථික සංවර්ධනය බවයි වෙළඳ සම්බන්ධතා දියුණු කිරීම ආයෝජන ප්‍රවර්ධනය මෙන්ම සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තවල වර්ධනය කෘෂි කර්මාන්තය දියුණු කිරීම හා දිලිඳුකම තුරන් කිරීම රජයේ ප්‍රමුඛ අරමුණ වී ඇති බවද අග්‍රාමාත්‍යවරයා මෙහිදී පැහැදිලි කළා පුනර්ජනනීය විදුලි උත්පාදනය කෙරෙහි රජයේ විශේෂ අවධානය යොමු වෙ තිබෙනවා පවත්න පුනර්ජනනීය විදුලි ව්‍යාපෘති විධිමත් කිරීමටත් නව ව්‍යාපෘති ආරම්භ කිරීමටත් අදාළංශ සමග පැවති සාකච්ඡාවකදී රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා තීරණය කළා කුඩා පරිමාණ ජල විදුලි බල ප්‍රවර්ධකයන්ගේ සංගමේ හා සූර්ය බල කර්මාන්තකරුවන්ගේ සංගමේ නියෝජිතයන් පිරිසකගේ සහභාගීත්වයෙන්ුයි සාකච්ඡාව පැවැත්වුණේ එහිදී මතු වූ ගැටළු වලට කඩිනමින් විසඳුම් ලබා දෙන බව රාජ්‍ය අමාත්‍යවරයා මිහිදී ප්‍රකාශ කළා පුනර්ජනනීය විදුලි උත්පාදනයේ විධිමත් කරමින් ජාතික විදුලි බල පද්ධතිය ශක්තිමත් කිරීමට වඩාත් කැපවන බවයි දුමින්ද දිසානායක මහතා මිහිදී කියා සිටියේ 2015 වසරේ සිට රෙජිස්ටර් ජෙනරාල් දෙපාර්තමේන්තුව ආරම්භ කළ එකඳු ව්‍යාපෘතියක් හෝ මේ දක්වා සාර්ථකව ක්‍රියාවන්දන් වා නැති බව අද පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කෙරුණා මාධ්‍ය හමුව පැවැත්ුණේ රෙජිස්ට්‍රාර් ජෙනරාල් දෙපාර්තමේන්තුවේ ඒකාබද්ධ වෘත්තීය සමිතිය එකමුතුවේ සභාපති දුෂ්මන්ත කරුණානායක මහතාගේ ප්‍රධානත්වයෙන් සෞභාග්‍යයේ දැක්ම ජාතික ප්‍රතිපත්තිය රට තුල ක්‍රියාත්මක කිරීමේදී තම දෙපාර්තමේන්තුව සතු කාර්යභාරයේ මෙන්ම එහිදී ඇතිවන ගැටලු පිළිබඳ මිහිදී දැනුවත් කෙරුණා මෙම දෙපාර්තමේන්තුවේ තනතුරු 23ක් සඳහා පුරප්පාඩු පිරවීමට වසර 5ක් පුරා පියවරගෙන නැති බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ දේශීය ආයුර්වේද නිෂ්පාදනය ලෝක පුරා ප්‍රචලිත කරමින් විශාල වශයෙන් විදේශ විනිමය මෙරටට ගෙන්වා ගැනීමේ වැඩපිළිවෙලක් ආරම්භ කරන බව රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා පවසනවා මීට අදාළ සාකච්ඡාවක්ද පැවැත්ුණා අපේ රට විදේශ විනිමය ලබා ගන්න පුළුවන් හොඳ මාර්ගයේ සෑම හෝටලයක්ම අපිට පුළුවන්කම තියෙනවා පංචකර්ම ආයුර්වේද ප්‍රතිකර්ම ක්‍රම මධ්‍යස්ථානය බවට පත් කරන්න විදේශ විනිමය උපයන්න අපි ඔසුයන් විශාල ප්‍රමාණයක් තියෙනවා මේ ඔසුයන් වල පුළුවන් දේශීය ආයුර්වේද වැඩසටහන් ක්‍රියාත්මක කරන්න රටට බරක් නොවි ආදායම් උත්පාදනය කරමින් මේ අපේ හෙළවෙදකම නගා සිටින දා අපේ බලාපොරොත්තු වෙනවා බෙතර ආයුර්වේද නිෂ්පාදන ජාත්‍යන්තරයට ගෙන යාමහා ආයුර්වේද නිෂ්පාදන ප්‍රවර්ධන වැඩසටහනක් පෞද්ගලික අංශයෙන් ආරම්භ කර තිබෙනවා. එවැනි නිෂ්පාදන කිහිපයක් රාජ්‍ය අමාත්‍යවරයාට හඳුන්පා දීමද මෙහිදී සිදු වුණා. දින තුනක අඛණ්ඩ වර්ජිනී නිලී සිටින දකුණු කොරියාවේ වෛද්‍යවරුන්ට වහා නැවත සේවයට පැමිණ ලෙසට ඉරට රජය නියෝග කර තිබෙනවා. ඒ කොරෝනා වෛරසයේ ශීඝ්‍ර ව්‍යාප්තිය පිළිබඳ අවධානය යොමු කරමින් වැඩි වර්ජිනී හේතුවෙන් ඉරට ප්‍රධාන රෝහල් පහක සැත්කම් පවා කල්තිනීමට සිදු වෙති බවයි වාර්තා වන්නේ. වෛරස් ව්‍යාප්තිය හමුවේ දකුණු කොරියා සෞඛ්‍ය අංශ දරුණු කඩාවැටීමකට ලක්ව තිබෙනවා. ගත වූ පැය 24 තුළ එරටින් නව ආසාදිතයන් 320ක් වාර්තා වුණා. පසුගිය සති දෙකක කාලය තුළ කොවිඩ් ආසාදිතයන් 120කට ආසන්න පිරිසක් හඳුනා නොගත් මූලාශ්‍ර ආශ්‍රයෙන් වාර්තා වන පසුබිමක මෙම වැඩ වර්ජනය වහාම නවතා දමන ලෙසයි එරට රජය නියෝග කර තිබෙන්නේ. COVID-19 හෙවත් නව්‍ය කොරෝනා වෛරසය මේ වන විට ලෝක පුරා 2,40,83,486 දෙනෙකුට ආසාදනය වී තිබෙනවා. සුවය ලබා ඇති රෝගීන් සංඛ්‍යාව 1,66,26,441ක්. වෛරසය ආසාදනය වී මෙන් මරණ 8,23,917ක් වාර්තා වනවා. රටවල් හා ස්වයංපාලන ප්‍රදේශ 213ක වෛරසය ව්‍යාප්ත වී ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ.
ගත වූ පැය 24 තුල ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයෙන් කොවිඩ් රෝගීන් 149ක් සහ මරණ 24ක් වාර්තා වුණා. සති 6ක කාලයක් මෙල්බන් නගරයේ වසදමීම සහ ඇඳිරි නීති ක්‍රියාත්මක වූවද ආසදිතයන් වාර්තා වීම පාලනය වී නොමැති බවයි සෞඛ්‍ය බලධාරීන් පවසන්නේ. මෙතෙක් වාර්තා වූ වැඩි රෝගීන් පිරිසක් සමාජ තුලින් හඳුනාගත් පිරිස් බව සඳහන්. ඇමරිකාවේ උසස් අධ්‍යාපන ආයතන සහ විශ්වවිද්‍යාල තුල යලිත් අධ්‍යන කටයුතු ආරම්භ වීමත් සමග ප්‍රාන්ත 24ක එම ආයතන ආශ්‍රිතව කොවිඩ් වෛරසය පැතිර ගොස් ඇති බව වාර්තා වනවා. ඒ අනුව අදාළ විශ්වවිද්‍යාල සහ උසස් අධ්‍යාපන ආයතනවල ඉගෙනුම ලබන සිසුන් සහ ඒවායේ කාර්ය මණ්ඩල අතර කොවිඩ් වෛරස ආසදිතයන් 3300කට වැඩි පිරිසක් වාර්තා වනවා. මේ අතර වසර 30ක් මාලදිවයින පාලනය කළ හිටපු ජනාධිපති මවුමුන් අබ්දුල් ගයුම්ට කොවිඩ් වෛරසය ආසාදනය වී තිබෙනවා. බ්‍රසීල ජනාධිපති ජාර් බොල්සනාරෝගේ වැඩිමල් පුත් සෙනෙට් සභික ෆ්ලෙවියෝ බොල්සනාරෝටද කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. ස්වාධින් රෝපණි රාත්‍රී පුවත් අවසන්. ඔබට සුබ රාත්‍රියක්. ආයුබෝවන්.